සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ උද්දෘත කරමින් සඳහන් කරන ඇවැත්නි, යම් භික්ෂු රක් වේවා භික්ෂුණියක් වේවා මේ ධර්ම හතර තමන්ගේ సంతානේ ඇති බවට සාහිතික වෙනවනම් සමනුපස්සනේ කරනවනම් ඇති බවට දකින්නවනම් නිත්තාවටම කියන්න පුළුවන් ඒක නා කුසල ධර්මයන්ගෙන් පිරෙහෙන්නේ නැහැ කියලා. ඒකේ තියෙන කුසල ධර්මයෙන් පිරෙහෙන ක්‍රම හතර සහ නොපිරෙහෙන ක්‍රම හතර තමයි මේ පරිහානි සූත්‍රයේ චතුක්ක නිපාතේ සඳහන් වෙන ප්‍රධාන තේමාව. සූත්‍රයේ සාරේ ඉතින් යනු අපි පිරිහිම සඳහනම් රාගයේ බහුල වීම රාග වේපුල්ලත්තේ දක්කලා දීලා තියෙනවා. නොපිරිහිම සම්බන්ධයෙන් නම් රාග තනුත්තං රාග ප්‍රමාණය ඉන්නේ තනුක භාවයටපත් වෙනවා, තුනී භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් දෝෂ වේපුල්ලත්තං හෙඩෙන්නේ තරහා ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් නුරුස්නා ගති වැඩි වෙන ගතියක් අසහනේ මානසික පීඩනේ වැඩි වෙන ගතියක් තියෙනවනම් අනිවාර්යයෙන්ම කුසල ධර්මයන්ගේ පිරිහීමක් සිද්ධ වෙනවා, නිෂ්ඨාවටම සිද්ධ වෙනවා. ඒ වගේම දෝෂ තනුත්යක් ඇති වෙනවනම් තිස්සන මට කේන්ති ගියා, දැන් අර කේන්ති යනකොට මට තේරෙනවා කේන්ති නා යනවා අයිමකට මට දැන් පස්සේ හරි එක දැක ගන්න පුළුවන් ආදි වශයෙන් ඒකේ තුනී වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මෝහ වේපුල්ලත්තං එන්නේ අංජ බජල් අන්ද මන්දයි මොනවා කරනවත් දන්නේ නැහැ. කලීත නොකලීත පිළිබඳව ඨානාඨාන පිළිබඳව දන්නේ නැත්නම් ඉතින් ඒක දැනගන්න ඕනේ කෙලින්ම අපායට තමයි කියලා. උළු පල්ලෙහාටයි තියෙන්නේ වැටෙන වෙලාව ආයේ කකුල් දෙක උඩටයි තියෙන්නේ කෙලින්ම අපාය තමයි. මම තේරෙනවා මට මෙච්චර කල් මං ඉඳලා තියෙන තකතිරුකම බව. මම මේ පැහැියා වෙලා අයියා වෙලා අක්කා වෙලා හිටියට නමුත් කලයුත්ත නම් මේක නෙවෙයි. මෙන්න මේ tikai කලයුත්ත කියලා Tamanට තේරෙනවා නම් මගේ තිබුණ තකතිරුකම අඩු වෙමින් යනවායි කියලා ඊට වෙඩි ලොකු ඥානයක් ලෝකේ ඇත්තේ නැහැ. එහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම යාට පේනවා කුසල ධර්මයන්ගේ පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ, වර්ධනයක් සිද්ධ වෙනවා. මේ තුන සාකච්ඡා කරාට පස්සේ අන්තිමටම පෙන්වන්නේ හතරවෙනි කාරණා වශයෙන් ගම්බීරේසු කෝපනස ඨානාඨානේසු පඤ්ඤා චක්කුං කමති. ඊටාම ගැඹුරු තැන නොතැන දැන ගැනීම ස්ථානෝචිත ප්‍රඥා පිළිබඳ ඒ ගැඹුරු ප්‍රඥාවට නිතරම නැමියාවක් තියෙනවනම් පිරෙන්නේ නැහැ. මන්ට ගැඹුරු ධර්මකුත් ඔන්නේ නැහැ, කාපල්ල බීපල්ල ජොලි කරපල්ල කියලා හිටියනම් නැවගිරුණත් බෑන්චුන් කියාගෙන ඉතින් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඊගාවට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක අර මැරෙන්නේ ඉස්සෙල්ලා කෙනෙකුට අවස්ථාව දීපුවාම අර පිරෙන පැත්ත යන කෙනාට හරි බයක්, චකිතයක්, ඒ වගේම මේ ආත්මනුකම්පාවක් ඇති වෙනවා. ඒත් එයාට තව ඉස්සරහට කල් තියෙනවානේ, සාසනයක් තියෙනවානේ, බුද්ධ රත්නේ තියෙනවානේ, ධර්ම රත්නේ තියෙනවා, සංඝ රත්නේ තියෙනවා, සීලේ තියෙනවා. නමුත් කවුරු හරි මේ වෙනකොටමත් මේ පියවර අරගත්ත කෙනෙකුට නම් මේ බණ අහන්න අහන්න හිතෙනවා මේකමයි අහන්න ඕනේ, මේක තමයි කරගන්න ඕනේ කියලා. ඒ ධර්මයේ විශේෂයි ඒ කෙනාට තියෙන නැමියාව තමයි අන්තිම කාරණාවෙන් තියෙන. ආ පුළුවන් තරම් බලනවා මේ ලෝකෙ මොන જાති විදියට අපිට උපදෙස් දුන්නත් Taman ගැලවිජ්ජාව තේරුම් ගන්න ඕනේ. තන නොතන තේරුම් ගන්න ඥානෙ තියා ගන්න ඕක කායි ළඟ තිබ්බත් වැඩක් නැහැ. මයි ළඟ තියෙන්න ඕනේ මම ඒකට නිතරම කැමැත්තක් දක්වන්න ඕන. එහෙම නැත්නම් කුසල පැත්තට නැමියාවක් තියා ගන්න ඕන. එතකොට යාට පේනවා ජීවත් වෙන එකේ තේරුමක් තියෙනවා කියලා. ඉතින් ඒක අර සමාජ විද්‍යාත්මක බැලුවොත් දැනට මේ වෙනකොට පව කරපු කෙනාට මේකේ අර්ථය වැඩි. නෑ නෑ මම පව් කරලා නෑ, මං ඉන්නේ මෙහෙමයි මෙහෙමයි, මං දන් දෙන කෙනෙක්, මං සිල් ලකින කෙනෙක්, මං භාවනා කරන කෙනෙක් කිව්වට ඒ කෙනාට හරිම අමාරු විතේරුම් අරගන්න. ඉස්සරහටත් මම තවදුරටත් ආධුනිකයෙක් වාගේ, ඉස්සරහටත් මම තවදුරටත් නවකයෙක් වාගේ මේ කායි වුණත් දැනගෙන ඉගෙනගෙන මම ජාම බේර ගන්න ඕනේ කියන කාරණාව එන්නේ නෑ. මේ දැනටමත් අයියා වෙලා අක්කා වෙලා කෑගෙන අඳුර පාගෙන ඉන්න කෙනාට. ඉතින් ඒක ඒ කෙනාට කොහොම තේරුම් කරන්න දන්නේ. ඉතින් කොහොම කොහම හෙබේ සමාල්ලාට කණේ පාර වදිනවා. ඒ කොහොම වුණත් වැඩනවා මැරෙන්න ඉස්සලා දැනගත්තොත් එහෙම මේ විදියට ඉඳලා බෑ. කොයි විලාකාරෙම එක තේරුම් අර ගන්න ඕනේ. අහිංසකව ආධුනිකෙක් වාසිය වැඩ කරන්න. ඉතින් මේක සම්බන්ධයෙන් කියනකොට අපි ආධ්‍යාත්මික ගමනට පෙළඹුණාට පස්සේ අපි දහම් පාසල් යන, නිචිපතා පන්සල් යන, මල් පහන් පූජා කරන මට්ටමට ආපුවම අපිට මිනිස්සු ඇත්තටම ස්තුති කරනවා. ඇදිච්ච මිනිස්සු ස්තුති කරන මේ බරපතල දේවල් වලට ගිහිල්ලා නෙවෙයි.
කොහොමද වුණත් අනේ මේ මාසේ කොහොමද රක්කත් මෙහෙමයි කියලා ස්තුති වෙනයි තේ කොහොමදට හිටියේද නරකට හිටියේද කියන්න බෑ. මම ඉස්සල්ලාම ඒ වගේ පටන් අරගෙන යනකොට මම ගමේ පන්සලේ සිල් ගන්න පටන් ගත්තා. ඉතින් ඔක්කොටම හරි පුදුමයි මේ විශ්වවිද්‍යාලයන ළමයේ සිල් ගන්නවයි කියලා. ඉතින් ඔක්කොමලා දැකපුවාම අපේ අම්මටත් හරි සන්තෝසයි. දැන් පොඩි එකා උපාධක මහත්තයෙක් වෙලා කියලා සන්තෝෂයක් තියෙනවා. ඊට පස්සේ ඉන්න එක්කෙනෙක් කතා කරලා කිව්වා පුතෝ ඕක නම් හරියන්නේ නැහැ. ඔතින් ගියොත් එහෙම මේ බුද්ධ ආගමට යන්න හදන්නේ ඕක නෙවෙයි මීට වැඩි යමක් තියෙනවායි කියලා. හැබැයි මට තේරෙන්නේ නැහැ. ඔය ඉන්න කට්ටියගේ ස්තුති කිරිල්ලෙන් ඇති වැඩක් නැහැ. ඒගොල්ලන්ට පාර පෙන්වන්න දන්නේ නැහැ කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් හම්බෙලා කිව්වෝ ඕක අතහැරපන් මේක කරපන්. තව එක්කෙනෙක් අතහරින්න එපා. ඔයගොල්ලෝ ඕම හිටිච්චාවයි මම ඔබට කියලා දෙන්න කරන දේ. ඔගොල්ලන්ට නොතේරෙන්න මේක කරපන් කියලා. එන්නේ වගේ අර කිව යුතු කෙනා ඨානා ඨාන දන්නේ නැතුව ඔය පොද්වියේ ගල් උඩ වපුරන්න වගේ බණ කියලා හරියන්නේ නැහැ. ඒක හරියට ඒ පුද්ගලයාට තේරුම් කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් ඒ පුද්ගලයා තේරුම් ගන්න ඕන. ඉතින් අද තියෙන මේ මේ බුද්ධ ආගම බුද්ධ සාසන අමාත්‍යංශින් දෙන එකනේ. ගණ්ඩම දෙයක් නැහැ. නරකට මෙහෙම කියන්න හොඳ නැහැ. මොකද මේ ඉතිස්සල වැඩමුළුව කරන්න තිබේ බුද්ධ සාසන අමාත්‍යංශයට. සම්ප්‍රදාන කුල ඒගොල්ලෝ එන්න බෑ කිව්වා. පෙට්‍රල් නැයි කියලා. මම ඒකයි ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්නේ. අදටත් කතා කරනවා ස්වාමීන් වහන්සේ අපිට අවස්ථාවක් දෙන්න මම ඕන වෙලාවක ඉන්න කරන්න. හැබැයි මම අනිවාර්යෙන් මට සැකයක් තියෙනවා. ගෙන්නකට මම බණී දෝ කියලා. ඊයම ඇත්‍යංශයට කවදාකවත් මුකුත් කරන්න බෑ. නමුත් අපිට කොහෙන් හරි පණිවිඩ එනවා. හොඳ වුණයි කියලා අර ගැඹුරු තැන නොතැන තේරීමේ පණවිඩේ ලැබෙයිමද කියලා සාස්කේනම් වෙන්න බෑ. අපි යම් තැනකට ගියාට පස්සේ අපිට කියන ඔయిత වැඩි එක තැනක් තියෙනවායි කියලා. හොඳයි කියන තැන. ඒ කියන්නේ අපේ කටුකුරුන්දේ ස්වාංශික වචනේ කියන අපි හොඳ වුණාට පස්සේ එතනදී අපිට වඩා හොඳ තැනක් පෙන්වනවා. ඒක ධර්ම න්‍යායක්. ඒකට තමයි ඕපනයික ගතිය කියලා කියන්නේ. ආ උපනායනය කරනවා. එතකොට අපිට තේරෙන්න ඕනේ මේ හොඳ අත්හැරලා දැන් වඩා හොඳට යන්න ඕනේ කියලා. යන්නේ නැන්නේ. ඒක තමයි අපිට තියෙන කාලකණ්ණිකම අපේ බාධාවට තියෙන එකම බාධාව තමයි අපේ හොඳකම. ඕ හොඳකමෙන් ගන්න දෙයක් නැහැ. ඊට වඩා හොඳ එකක් තියෙනවා. කුසලයට වැඩිය අධි කුසලයේ කියලා එකක් තියෙනවා. ඉතින් යන්නේ අධි කුසලයේ තේරුම් ගැනීමේ ඥාණය අපි ඔකට යෝනිසුමංශකාරය කියලා කියනවා. සම්පජාඤ්ඤය කියලා කියනවා. ඒකට තමයි මේ වෙනත් නමක් මේ සූත්‍රය අපිට ලැබිලා තියෙන්නේ. ගම්බීරීසකෝ පණේ කෝපනස්ස ඨානා ඨානේසු පඤ්ඤා චක්කුන් නමති. මම ඉන්න තැන හොඳයි. හැබැයි මීට වැඩි එහාට යන්න ඕන. මේකට කියන්නේ සාපේක්ෂතාවය කියලා. මේ සාපේක්ෂතාවේ තමයි පසුගිය අවුරුදු 100ෙම අයින්ස්ටයින් කියන විද්‍යාඥයා ලෝකෙට ඉදිරිපත් කළා. පසුගිය අවුරුදු 100ෙම දක්ෂම විද්‍යාඥයයි කියලා කිව්වේ සාපේක්ෂතාවයේ. මම අද ඉන්න තැන හොඳ වෙන්න පුළුවන්. ඒ හොඳ බව තම ඉදිරියට ආර්ය පරිශ්‍රණය නොකිරීමට හේතු වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමනම් එයාට අර ගම්බීරේසු තානේසු පඤ්ඤා චක්කුන් නමති නෑ. එයාගේ අර හොඳකම කාලකණ්ණිකමක් බවට පත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය ලැබෙනකම් කවදාකවත් අතරමඟ නතර වුණේ නෑ. අපිට වෙලා තියෙන අපිට පොඩි දෙයක් හම්බෙච්චාම ඒක සමාර්ථ හිටියට වැඩිය හොඳ තැනක් වෙන්න පුළුවන්. එතන ඇති කියලා හිතෙනවා. ඒකට අපපටිවාහනතාවය කියලා කියනවා. මේ උරුසෙට උඩින් පිටිපස්ස හැරලා බලන ගතිය මම සෑහෙන දුර ඇවිල්ලා තියෙනවනේ කියලා බලනවා. ඒකෙම සන්තුට්ටිතාවයක් ඇති වෙනවා. යෝගාවචරයට අසන්තුට්ටිතාවයක් තියෙන්නේ න අපපටිවාහනතාවය. කද්දාකවත් පිටිපස්ස බලන්නේ ඉස්සරහා විතරමයි බලන්නේ. අන්න ඒ ගතිය හොඳින් වඩා හොඳ තෝරන ගතිය මොකද්ද හේතුවක් නිසා තේරවාදයේ ගැඹුරු පැත්ත අපිට අහිමි වෙලා තියෙනවා. දේශනාව වෙනන් නැතුව නෙවෙයි. නමුත් මේ තියෙන ජනප්‍රිය බණදහම් දේශනා නැත්තම් මේ පවතින පද්ධතියේ අපි හොඳයි කියන මට්ටමට ගෙනල්ලා අපිට අනික් අය වගේ නෙවෙයි අපි සම්මියත් දෘෂ්ටිකයි අපිට තමයි දිවි ලෝකේ තියෙන්නේ හොඳයි කියකිය ඉන්නවා. නමුත් එහෙම කියන තැනකට එහෙම සන්තෝෂ වෙන තැනක නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපිට පළපදියම් වෙන්න කියන්නේ උත්සුම්ම තැනට යනකයි යන්න ඕන. ඉතින් ඒ සඳහා අපි දවසක සිල්වන්ත උනායි කියලා කියමුකෝ. ඒ සිල්වන්ත වුණාට පස්සේ කවදා හරි අනාගාමි මට්ටමට විතර යනට තියෙනවා. අපි ඉදා කරලා තියෙන සීලබ්බත පරාමාසයක් විතරයි. සීලයක් කරලා නැහැ.
සීලය හරිනම් ආයේ වෙනම භාවනා කරන්න ඕනේ නැහැ. සමාධිය හරියන්න ඕන. ඒක නිසා සමාධිය හරියන්නේ සීලය හරිගිය වෙලාවට තියෙන ලකුණක් විදිහට තමයි. එහෙම නැතුව මේ දාන සීල වැඩ කරනව භාවනා නොකරන ඒ පවතින සීලය බොහෝ විට පරාමාසයක් වෙනවා. මම සිල්වන්තයි කියලා අනික් කට්ටිය සිල්වන්ත නැහැ කියලා අපේ ගෙදර මිනිස්සු සිල්වන්ත නැහැ කියලා නැත්නම් අපේ ගෑණි සිල්වන්ත නැහැ කියලා අපි බව පුර ගන්න. තවදාකවත් අර තන නොතන දන්නේ නැහැ. මම එදාට වැඩි මං අද සිල්වන්ත ඒක හරි. නෝ ඉතින් ඔක්කොමලා ඒත් එක සිල්වන්ත වෙන්න ඕනේ. එහෙම එකක් මේ ලෝකේ නැහැ. ඔය බුදුජාන විශ්සේ දැන් සිද්ධාර්ථ කුමාරයා කාලේ අශෝදරාවත් එක්ක කරකාර බඳින වෙලාවේදී බොහොම පිළිවෙලට තමයි කටයුතු කරනා උනේ. නම සුපබුද්ධ රජුරෝ යශෝදරාවගේ තාත්ත බද්ද වෛරයි බුදුරජාණන් වහන්සේත් එක්ක. පාරහරා බුද්ධිය ගත්ත පාරේ හරහා යන්න බැරි වෙන්නේ. ඉති බුදුරජාණන් වහන්සේ නයිති ප්‍රාතිහාර්ය පාඩ සිල්වන්ත කරන්න එපයි. එහෙම ගන්නේ නැහැ. එහෙම වුණක් නැහැ. යා සිල්වන්තුන් නැත්නම් යා විඳ ගනි. බේසීලන්ත වීමේ ආනිසංස විස්තර කරගෙන උතුම්ම සීල ආදර්ශයක් පෙන්වගෙන යනවා. ඉතින් ඒ නිසා ආයේ කුසල සීලය තියෙනවා නම් ඒක සාදී හිතනකොටම සමාධිය තමයි. ආයි වෙනමම නකෝපණිතම් බික්කවේ චේතනා කරකාතබ්බා. චේතනා කරන්න දෙයක් නැහැ මම ඉතර හිටියේ වල්ලූරෙක් වාගේ කක්කව ගඩේ ලැගගෙන දැන් නැහැ. දැන් මම ගොඩ ඇවිල්ලා පිරිසිදු වෙලා ඉන්නවා කියනකොට මේ ඇති වෙන ඒ ප්‍රීති ප්‍රමෝදයේ තමයි ප්‍රඥා මේ සමාධියට හේතු වෙන්නේ. ඒක නිසා මේ අදි කුසලය නැත් අදි කුසල නෙවෙයි කුසල සීලය අනිවාර්ය සමාධියට හැරිලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව අපි කොච්චර සමාධි වඩන්න ගියා සමාධිය නැත්තම් හේතු එකම හේතුව සීලය නෙවෙයි සීලේ බොහෝ විට බාධා වෙන්නේ ඉඳ තියෙනවා. ඒක වුණත් දැනගන්න පුළුවන් නම් මට දැන් භාවනා කරනවා මං අවංක උත්සාහ කරනවා හරියන්නේ නැහැ හරියන්න හේතුව සීලෙ වෙන්න ඇති කියලා වෙන කෙනෙක් කියනට වැඩිය තමන්ට වැටහෙනවා නම් ඒක හරීම වටින දෙයක්. මොකද අනික් කෙනෙක් වොත් හිතරි දෙනවා. ඒ පාවකොල මම ගිහිල්ලා ඒ භාවනා කරන වෙලාවේදී මේ මට ඉස්සෙල්ලා හැමදාම සුදු ආම්ප කෙනෙක් ඇවිල්ලා කමටහන් සුද්ධ කරනවා. ඊට පස්සේ මම කමටහන් සුද්ධ කරනවා. ඊට අර සුදු ආමරු පුදුමාකාරයි ඒ භාවනාවට කැප වෙලා තියෙන හැටි සයිඩ්රට ගරු කරන හැටි ඔක්කොම ටික කරනවා. කවදාවත් භාවනා පැත්තට ඔළුව නැමෙන්නේ නැහැ. ඉතින් සයිඩ් යුරනට පස්සේ කියනවා ඉතින් මේ ඇත්තන්න භාවනාවට වැඩිය දාන සීල දෙක තමයි කියලා දෙන්න ඕනේ. එහුවා ඉතින් යම් මට්ටමට එන්නේ නැතුව භාවනා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ පුදුම සිල්වන්තයි. හැබැයි ඒගොල්ලන්ගේ වචනේ. හැබැයි සීලබත පරාමාසයක් අල්ලගෙන ඒකේ ඒ කෙනාට තේරුම් කරලා දෙන්නම බෑ. මොකද සීලේ රකින්නේ ප්‍රයෝජනේ සලකලා නෙවෙයි. මේ සීල් රකින්නවා කියන්නේ. මම අට සීල් ගන්නවා, දස සීල් ගන්නවා, මම දහස සංවර සීල් ගන්නවා, මම සාමණේර වෙනවා, নানা ආකාර දේවල් කරනවා. කිසිම අසහනය හෝ ආතතිය අඩුවක් වැඩියක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ තන නොතන දැනගෙන ඊට පස්සේ භාවනාවට හිත දැම්මට පස්සේ නැත්තම් හොඳට සලකලා බලලා අර සිල්පද පිළිබඳව එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳව නැත්නම් ප්‍රතිરૂප දේශ වාදයේ පිළිබඳව නැත්නම් තමන් පෙර කළ පිං පිළිබඳව සලකා බලන්න ඕනේ. මොකෙන්ද මේක වෙන්නේ නැති කියලා භාවනා නැත කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. අර අඩුපාඩු ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු සමාධියක් වැඩලිවල සමාධිය හරි ගියයි කියලා. ඉතින් අපි මේ ලෝකේ සාමාන්‍යයෙන් මේ ලංකාව වගේ රටක භාවනා කියලා කියන්නේ සමාධිය තමයි. ඒක හුඟව දෙනෙක් මේ ඉඳගෙන භාවනා කරන එක ගැන හරි ආසා. මොද සමාධිය ගොඩක් වෙලාට වැඩි වෙන්නේ ඉඳගෙන භාවනා කරනකොට. සක්මන් කරනකොට හොඳට වීර්යය තමයි වැඩි වෙන්නේ. ඒ දිනලා වැඩ කරනකොට සතිය පිහිටවනකොට සම්පජඤ්ඤය තමයි වැඩි වෙන්නේ. ඉතින් අපි භාවනා කරන හුඟ දෙනෙක් ඉඳගෙන මේ බුදු පිළිමයක් වගේ වාඩිලා භාවනා කරන්න කැමතියි. ඉතින් ඒක හරි ගියයි කියලා හිතන්නකො. ඒ හරි ගියාට පස්සේ මම අර මේ මෑණියන්ට මතක් කරා වගේ ඒ හරියෑම නිසාම මිත්‍යා දෘෂ්ටි හයක් හටගන්න. භාවනා හරි ගියයි කියන එක නිසා මොකද තාම රහත් වෙලා නැහැ නේ. මෙයා මේකට බොහොම ආසාවෙන් මේක මම මට හොඳට මේ උච්ඡේදවාදී වැටෙනවා, මට හොඳට
සස්සත දිට්ඨිය වැටෙනවා මම උච්ඡේදව බලනවා සාස්සත බලනවා කියලා ඒ ඒ සමාධිය හරියේ හැම කෙනාටම දුස්සීලයට වඩා මිත්‍යා දෘෂ්ටි ගතිය වැඩි. ඉතින් ඒක බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන දෘෂ්ටි 62ක් විස්තර කරනවා. ඒක හොඳට විස්තර කරලා බලනකොට 49ක්ම දෘෂ්ටි එන්නේ සමාධිය හරිය ආයට. 13ක් දෘෂ්ටි එනවා ප්‍රඥාව වැඩි ආයට. ඒ නිසා ප්‍රඥාව සමාධිය දෙක වැඩි ආයට අනිවාර්යයෙන්ම දෘෂ්ටි ප්‍රශ්න මතුවෙනවා. සම්මාදිට්ඨිය කියන ආදි අෂ්ටාංගයේ පළවෙනියම තියෙන වැදගත්ම අංශේ ඇත්තට එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද අර සමාධිය හරියේ හින්දා. එහෙම නැත්නම් ඒකට ප්‍රඥාවන්ත නිසා. ඉතින් ඒක නිසා අපි හරියන සමාධිය ධානාඨාන කුසලය තන නොතන දැනගෙන ඒක පාවිච්චි කිරීම පිළිබඳව දන්නේ නැතුව ඒ සමාධියට තියෙන ආසාවයි කුඩු ගහන එකයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකයි ස්ත්‍රී දූර්ත්‍යයි සූදුයි ඔක්කොම එකයි වගේ. ඉතින් ඒ නිසා අපි නරකයි හැමෝටම මේකේ ආසාවක් තියෙන සමයේ කුඩු ගහගෙන ඔය පාරයනේ වැටලා ඉන්නේ. දැන් නිකන් YouTube එකේ ගහලා බලනකො ෆිලඩෙල්ෆියා කියලා ඒ වීදියේ ඉන්න මිනිස්සු කුඩු ගහලා වැටලා ඉන්නේ නැහැ නේද? වෙනමම channel එකක් තියෙනවා. ගෙවල් දොරවල් නැහැ. පාරයිනේ තමයි ඉන්නේ. මේකත් ඇමරිකාවද කියලා හිතෙනවා. San Francisco කියලා ගහන්නකො. Seattle කියලා ගහන්නකො. පෙන්නේ නැටි පාරයිනේ මිනිස්සු කූඩාරම් ගහගෙන ඉන්නේ නැටි කැත කරන්නේ පාරේ. කුඩු විකුණන්නේ පාරේ. කානු අත ගග මේ කුණු බාල්දි අත ගග තියෙන දේවල් කාලා ඉන්න ඒක දෝෂයක් නැහැ රටේ. වැරද්දක් නැහැ රටේ. කුඩු ගහලා ඉන්න මොකද රජෙම නිවිකුණන්නේ? රජයට ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගේ. ඔය වෙස්ට් එන්ඩ් එකට යනකොට දූපත් තියෙනවා හැතැම්ම පහෙන් පහට වගේ. ඒ මුළු දූපතෙන් දූපතට පාලම් දාලා තියෙනවා. මොකද මේ සංචාර කර්මාන්තය නෑ. එයා කෙළවරේම තමයි කුඩු වෙන්නේ. මේ පාලම් ගහලා තියෙන හැතැම්ම පහේ පාලම්. කුඩු ඇල්ලිල්ලත් කරනවා. අල්ලන්නත් ආණ්ඩුවේමයි ගෙන්නන්නත් ආණ්ඩුවේමයි. ඒකලේ නගරේ ඉන්න මිනිස්සුන්ට තමයි ඕනම කෙනෙකුට මේ ෆ්‍රිජ් එකක් තරම් පෙට්ටියක ගංජා බවා ගන්න පුළුවන්. දෙන්න බෑ තමන්න ගන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ වගේ මේ මේ ඇබ්බැහියකට ගියාට ඒ රජේ නීතිය තහනමක් නැහැ. මොකද මේ තියෙන ආතතිය නැතිකරන්න මොකද කරන්නේ? ඒ අපි මන්ත්‍රව්‍ය පිළිබඳව පුනරුත්ථාපනය පිළිබඳව ජාතික මට්ටමේ මේ දවස්වල පියවරක් දියත් කරගෙන යනවා. ඉතින් ඒකේ තියෙන තාක්ෂණික අංශය රසායනික අංශය නීති අංශය ගැන කතා කරනකොට ඇමරිකාව දන්නේ ඒ කොකේන් වගේ තියෙන මද්‍රව්‍ය පාවිච්චි කරන වෙනුවට වෙන මද්‍රව්‍යයක් දෙනවා. ඊට වඩා සැර අඩු එක. ඒක තමයි ප්‍රතිකර්මය. දැන් අපි දෙන්නේ සතියනේ. ඒකේ මොකුත් විකිනෙන්නේ නැහැනේ. ඇමරිකාව කවදාකවත් අපි එක මේ පිළිගන්නේ නැහැ. මේක බිස්නස් එකක් නෑනේ. මේක කොමොඩිටි එකක් නෑනේ. අපිත් කොයි වෙලාවරි කිව්වොත් එහෙම අසවල් කිමිකල් එක අපි දීලා කුඩු කරන කට්ටිය පුනරුත්ථාපනය කරනවා අපිට කෝටි ගණන් සල්ලි දෙයි. ඉත හැම කෙනාම මැදේ ඉන්නේ. හැම කෙනාම ප්‍රමාදේ ඉන්නේ. අපි මේ කුඩු ගන්න අයට බැන්නට මත් අපි පාවිච්චි කරන අයට බැන්නට අපිත් සතිය නැති හැම වෙලාවෙම මැදේ ප්‍රමාදේ ඉන්නේ ජීවත් වෙන. ඉත ඒ මත්වීම තමයි ඔය සමාධියෙන් අපි කරන්න හදන සමාධිය හරි සාධාරණයි. සමාධිය ඇබ්බැහියට යන්නේ සමාධිය බුද්ධාදී උත්තරමනස අගය කරලා තියෙනවා. හැබැයි තානාටාන කුසලයේ මොට කරනවා. ඒකයි කියන්නේ සමාධිය හරි යනකොට දෘෂ්ටි ප්‍රශ්න මතුවෙන්නේ ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ සබ්බාසව සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා එතෙන්ට එනකොට ඒ කෙනාට මෙන්න මේ දෘෂ්ටි මේ භවනා කරන අයට මේ හොඳ අයට මේ සමාධිය හරි ගිය අයට මේ අර තමන් මේකෙන් අනිත් අයට වැඩිය උතුම් මම ශ්‍රේෂ්ඨයි කියලා කිව්වට පස්සේ එයාට මහ පුදුමාකාර අං එන ගතියක් තියෙනවා. ඒ වගේම අඳුර පාන ගතියක් තියෙනවා.
ඉති හරි අමාරුයි ඒගොල්ලන් කියලා. ඒගොල්ලෝ අර තව කවුරුත් කියන දෙයක් නිහතපානීව යටහත් පාත්ව පිළිගන්න කැමති නැහැ. ඒ මොකද අනික් අයට එච්චරවත් සමාධිය හරි කියලා නැහැනේ. අනික් අයට ඒ වගේ වාසීලියක් නැහැනේ. මට එහෙම නෙවෙයි මෙහෙම මෙහෙම තියෙනවා කියලා. එයාට වෙන්නේ මොකද්ද? අර ඨානා ඨාන කුසලේ නැති වෙනවා. දැන් මෙතනිමුත් එහාට යන්න එපායි. මේක නෙවෙයිනේ අවධානේ. ඉතින් අන්නේ ඉස්සරහට යනකොට වඩා හොඳ තෝරා ගැනීම ඥානෙ අඩු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වඩා හොඳ තෝරා ගැනීම ඥානෙ මේ බුද්ධ ඥාන සඳහන් කරලා තියෙන්නේ පඤ්ඤා චක්කුම් කියලා. හැබැයි ඒක බොහොම මේ සතිපාසල වගේ දෙනක අපේනෝනේ නිහතමානිකම විතරයි උදේට අවශ්‍ය කරන්නේ. Taman නිහතමානී නම් ඕන කෙනෙක් කියලා ටොක්ක්ක් කරලා කියලා දෙයි. එහෙම නැත්නම් ආධුනික මනසත් තියාගන්න බිගිනර්ස් මයින්ඩ්. ඉතින් ඕන කෙනෙක් ඇවිල්ලා කියලා දෙන එතකොට. ඒකනේ සාරි බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ අවුරුස පුත්‍රයා වෙන රාහුල කුමාරයන් වහන්සේට රාහුල හාමුදුරට හැමදාම කිව්වේ මිදුල අමදලා වැලි දෝතක් උඩ දාලා මට මේ තරම් අද දවසේ මට උපදේශ අනුශාසන ලැබේවා කියලා බොහෝම නිහතමානී වෙන්නේ කිව්වා. නැත්නම් මේ මම අපේ තාත්තා බුදුහාමුදුරු මගේ උපාධ්‍යයන් වහන්සේ සාරි බුදුසහන් උඹලා එනවද මට බණ කියන්න මම විල්වල මහ ජාතියෙන් අලි වංශෙන් කියාගෙන ඉන්නේ. ඒක විතරමනේ බුදුහාමර කැඩුවේ. ඒ කැඩුවත් අවුරුදු 15ක් වෙනමම භාවනා කරන්න වුණා. ඔච්චර ශිල්ප දක්වලා ගත යසෝදරාට බුදුහාමරන්න බැරිද කියලා කිස් එකක් දෙන්න වගේ භාවනාව කියලා දෙන්නේ. නිවන් දක්කන්න. ඇයි බුදුහාමරට බුදුහාමරනේ හරියන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයට වුණකම තුන සුදුදුන රජුරන්ට එහෙමද දෙන්න පුළුවන් කමක් නැහැ මේක. යාට ඒකට අවශ්‍ය කන්නේ තානාට අන කුසලේ දැනගන්න ඕන. දැන් ඉදාත කුමාරයා 26 දී 29 දී ගිගේ අතහැරලා ගිහලා 35 වෙනකන් සුද්ධෝදන රජුරෝ පණිවිඩ විට පණිවිඩ ඇරියා. 10 දිනක්ම පිටත් කරා එමෙතිවරුම. අන්තිමට තමයි මේ වැලි කාලේ වැලි කෙලි සෙල්ලම්පත් කරපු මේ කාල එමෙතිවරේ ඇරලා කිව්වා. ඒ යන්නේ ඉස්සලා කිව්වා දැන් ගියේ එකෙක්වත් ආවේ නැහැ. ආරංචි වුණේ මේකයි අනේ අනික පැවිදි වෙනවා. ඌට ගියාට පස්සේ මතක නැහැ තාත්තා කියවෝ පණිවිඩය කියන්නේ. මට පැවිදෙන්න අවසර දෙනවා නම් හා කිව්වා. අවසර දෙනවා නම් කියනකොට හා කිව්වා. ඊට පස්සේ ගිහලා පැවිදි වෙලා වැඩෙත් කරගත්තට පස්සේ ගෝ මං ආවේ අහවල් කාරණාවට ඔබ වහන්සේගේ පිය මහ රජුරු මෙහෙම බලන්න. 7 වෙනි අවුරුද්දේ තමයි පයින් කොච්චර දෝ ගමන් ගෙවාගෙන තමයි ආවේ කිඹුල්ලත්පුරේට. දැන් පහුවෙන්ද උදේ 12,000ක් පිරිස ඇවිල්ලා බැලුවා නිකුරදාරාමේ නතරලා දැහැටි දණ්ඩක් දෙන්න කිසි කෙනෙක් නැහැ. පැංගුරක් පිළිගන්නන කවුරුත් නැහැ. උණු වතුර ටිකක් දෙන්න කවුරුවක්වත් නැහැ. අපේ ගෙදරට දානෙට එන්න කියන්න කවුරුවක්වත් නැහැ. දැන් මේ ආවේ රාජකීය ආරාධනාවකින්. 10ට විතර සරුවච්චන්සේ කල්පනා කරුවා මේ වගේ වෙනකොට කොහොමද අපේ පරම්පරාය වැඩ කියලා. ඊට පස්සේ දැනගත්තා හොඳම වැඩි පින්නපාතය අනේක ගත්ත පාත්‍රේ බැස්සා. ඒ පින්නපාතේ යනකොට මාලිගාවේ ඉස්සරහ යනකොට තමයි අසෝදරාවට ඕම්ම ගන්න බැරුව ගියේ මේ රජපැටියෙක් මේ ගේ ඉස්සරහ ඇවිල්ලා හුඟා කනවායි කිය. එතකොට තමයි සුද්ධෝදන රජුට ගිහිල්ලා කිව්වා මූණෙත් එක දැලි ගන්නව අන්න පුත්‍රයා කරන වැඩි අන්න හුඟා කනවායි කියලා. සුද්ධෝදන රජුරන්ට උඩට ඇඳ ගන්නත් බැරි නෝ හොඳ වෙලාවට ගෑනු කෙනෙක් වුණා නම් එතන ප්‍රශ්නයක් හිරිනවා. උඩ දළුව නැතුව තමයි බැස්සේ පල්ලෙහාට. මොකක්ද මේ කරන වින්නහිය? ඇයි කියලා ඇහුවා. ඇයි කියන්නේ මේ අපේ පාරම්පරාවේ ගෞරවකත් එහෙම hinga කාල නෑ නෑ අපි ඇවිල්ලා මහා සම්මත රාජවංශي ඕගොල්ලන්ගේ වාසේ. අපි ඇවිල්ලා අපේ වංශي ඇවිල්ලා බ්‍රහ්මවංශේ. බ්‍රහ්මවංශේ මේක තමයි ක්‍රමේ. දින්න පාතෙන් තමයි යපෙන්නේ. ඉතින් වඩින්න කොමාලි ගන්න අදට බෑ. අදට බෑ. දැන් බින්න පාතිවරයි. එහෙනම් ආරදනා ආයින හෙටට වඩින්න කිව්වා. හෙටට ගියාට පස්සේ එකම සිද්ධාර්ථ ගෞතම සර්වචනාංශයට වැඩිමල් එකම සාක්‍යකවත් ඉස්සරහට ආවේ නැහැ. පොඩි උන්ට ඉස්සරහට ගිහලා වැඳපන් කියලා පොඩි උල්ලව වැඳෙව්වා. වැඩි හිටිය එක්කෙනෙක් වැඳේ නැහැ. හරිම මාන්නක්කාර ජාතියක් ඔය මේ සාක්‍ය වංශිකය. ඊට පස්සේ තමයි පොකුරු වැස්ස වැස්සෙව්වේ. ඊට පස්සේ සර්වඥාන්සේ සඳහන් කළේ කොහේ නැති ඉන්න මට එන්නේ කියලා ආවා වුණා. දැන් හරි. ඕන දැන් වැස්සක් වහිනවා. ඕගිල්ලා අදිෂ්ඨාන කරන්න කැමති නම් තෙමෙන්න පුළුවන්. කැමති නම් නොතෙමෙන්න පුළුවන් කියලා. එතකොට තමයි මේ කට්ටිය ටිකක් අර මැජික් පෙන්නලා තමයි මේ ශාක්‍ය වංශිකයන්ගේ විශ්වාසය දිනා. නැත්නම් දිනා ගන්නෑ.
අපිට නම් හිතනවානේ අපේ බුදුහාමතුරු මෙහෙම නෑදෑකමක් තිබුණා අපිට නිවනට කිට්ටු වෙයි කියලා. එහෙමම කියන්න බෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා කවමදාකවත් සාන්තුරේ ගමේදී බබලන්නේ නැහැ කියලා. පිටින් එන කොයි එකකටත් අපි සලකනවා. දැන් පිට රටින් එහෙම එන්නකො රට දෙල් ආවම දෙල් වලට වැඩිය හොඳනේ කොහොමද රට දෙල්? රට ආල ඔක්කොම රට කියලා දැම්මනම් ඉතින් කොහොමදත් වැඩිනවනේ? මොන ගැර දීබරියාවත් රට කිව්වහම ගණන් ගන්නවනේ. ඒක තමයි ඒත් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සමාධිය හරි ගිහිල්ලා සමාධියෙන් අපිට ලැබෙන මේ දේ තානාතාන කුසලේ නැතිව තේරින් ගත්තොත් ඒකත් ඇබ්බැහියක්, ඒකත් මතියක්, ඒකත් මදයක් පමාදයක් වෙනවා. එහෙනම් මදයට පමාදේ නොවෙන්න නම් ඒ කරන සමාධිය දානෙට වැඩිය සීලෙ හොඳයි, සීලෙට වැඩිය සමාධිය හොඳයි, සමාධියට වැඩිය එකක් තියෙනවා. මේ කියන පඤ්ඤා චක්කු, මේ කියන ඨානාඨාන කුසලය. ඉතින් ඒක ධර්මයෙන් එන එකක්ද? එහෙම නැත්නම් මේ සමාධිය හරියනකොට ධර්ම මාර්ගයෙන් එන ධර්ම પરම්පරාවෙන් එන එකක්ද? එහෙම නැත්නම් සමාධිය එනකොට ඒකේ නපුරක් තියෙනවා, නපුර තමයි ඒකට බැඳෙන්න පුළුවන් කියලා සමාධි භාවනා කරන්න ඉස්සරළම තානාටාන කුසලයේ තියෙන්න ඕනද කියන එක මේ වෙනකොට ඇමරිකාවේ මේ සතිපාසල වගේ සංවිධාන සලකා බලනවා. ඇයි මේ තරම් මේ සතිය වගේ දෙයක් මිනිස්සුන්ට නිකන් දෙද්දි භාවනා කරන්නේ නැත්තේ ඇයි කිය. මෙච්චර අසහන තියෙනවා. මෙච්චර මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නට සියල්ලටම උත්තරේ සතිය. කවුරුත් කරන්නේ නැහැ. කරන පිරිස වැඩි වෙන බව හැබෑව. ඇයි කරන්නේ නැත්තේ? ඒගොල්ලන්ට අර ඨානාඨාන කුසලේ නැහැ. ඒගොල්ලන්ට ඕන ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා හාවර්ඩ් ගිහිල්ලා PhD කරන්න ඕනකම තියෙන. යාට ඒක හොඳටම තේරෙනවා. නමුත් ඊටත් වැඩිය මේක හොඳයි. එහෙම නැත්නම් ඒව වගේම මේක හොඳයි කියලා කවදාකවත් තේරෙන්නේ නැහැ. දලයි ලාමතුමා Harvard University එකට ගිහිල්ලා දෙබස යන වෙලාවේදී මේ ඒගොල්ලෝ ගිහියෝනේ දලයි ලාමතුම ඇවිල්ලා පැවිද්දෙක්නේ. ඊට පස්සේ කියලා තුණා මට මගේ ජීවිතයට වැඩිය වටිනවා මේ ශාසනයෙන් සම්ම පැවිදි වුණා. ඉතින් මම තාම පරිශ්‍රණ කරනවා මම පැවිදිච්ච කාර්යවැද්‍ය බලන්න. ඔයගොල්ලෝ කවුරු හරි ඉන්නවා නම් මොගලක පරිශීලන කරලා පෙන්වන්න මට මම මේ පැවිදිර ගත්ත තීන්දුව වැරදි කියලා මම හෙට සිවුරු අරනවා මට ඔප කරලා පෙන්වන්නයි කියලා. ඒකට Harvard University කට්ටිය කියනවා මේ බාන මෙච්චර සම්ප්‍රදානකල මිනිස්සයා අපි ළඟට ඇවිල්ලා කියනවා එතුමා කරන වැඩේ වැරදි නම් අපි සිවුරු අරන්නලා ඇති කියලා. අපි මොන තරම් මැට්ටොද කියලා බලන්න අපිට කවදාකවත් මේ විද්‍යාඥයෝ කියාගන්න අපිටවත් මේ වගේ රැඩිකල් අදහස් නැහැ. ඒගොල්ල කවදාකවත් ඔය තකතිරුක මත අරින්නේ නැහැ. ඔය ටෙඩිය මොනවද දුන්නත් මොකද ඒගොල්ලෝ අයියලානේ. දැන් අපි ඉන්න කඩේ කට අරගෙන දිවදික් කරන ඉන්නේ ඒ යුනිවර්සිටිස් වලට යන්න. ඒ තරම්ම කෑදරකමක් තියෙන අවුරුදු 200ක් අපේ හිත කන්ඩිෂන් කරලා තියෙන හැටි පේනවද? අපි ඒ තමයි තිබුණේ විද්‍යා මුල්ම විශ්වවිද්‍යාලේ නැත්තම් මේ නාලන්ද විශ්වවිද්‍යාලේ තියෙන බුද්ධාගමේ. දැන් අපි යන්න හදන්නේ ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒගොල්ලන්ගේ පඬුරුලගෙන ඒගොල්ලන් නල්ලේ පොට්ටු තියාගෙන ඉන්න ආවන ඔන්න අපේ අම්මලාට තාත්තලාට ආයේ වෙන මොකක්වත් දෙයක් නැහැ. උන් එනකොට පරංගිලෙඩ හදාන තමයි එන්නේ. ගැප් ගෙන තමයි එන්නේ. ඒකට ගාලල්ල. ඩිග්‍රී දිනානේ. මාත් හැම අවුරුද්දෙම යනවා බලන්න ඇමරිකාව. යන්නේම ඔය ඔත්තු බලාගෙන ඉන්න තමයි මේ ටිකයට අර යන්න බැරි වුණා. කට්ටි හිතන්නේ මේ බැන බැන හිටියට ධම්මජහවඳුත් යනවනේ ඇමරිකාව. යනවා තමයි. මාස දෙකක් විතර මං ඉන්නවා ගිහිල්ලා. මොකද මට පේනවා මේ තිරේ එහා පැත්තේ සිද්ධ වෙන දේ. බලන්නකෝ තව තවත් හත අට යනකොට මොකද වෙන්නේ කියලා ඇමරිකාවට. ඒක ඔක්කොම කල්ැතුව කියලා තියෙනවා. මොකද වැරද්ද කෙරුවොත් දඬුවම් ලබන්න වෙනවා. ඒක නිසා මේ සමාධිය ලබන්න ඉස්සර වෙලා දැනගෙන තියෙනවනේ මේකේ අඩුපාඩු තියෙනවා කියලා. ඒකනේ බුදුරජාණන්සේ සමාධිය ඉක්මවල මේ ඨානාඨාන කුසලයේ කියන විපස්සනාව ලෝකෙට බිහි කරේ. ඉතින් ඒ ඨානාඨාන කුසලය සමාධිය ලබනයිට ලේසි. ඒ ලේසි වෙන්නේ කලින් දැනගෙන හිටියෝ. එහෙම නැත්තම් කියනවනම් ඒ ඉමුනිටි එක අරගෙන හිටියානම් ලේසි.
ඉති ඒක කොහොමද එන්නේ? දැන් ධර්මයේ සමාධිය හරියනකොට ඉබේම තානාටාන කුසල ඇවිල්ලා ධර්ම પરම්පරාවක් විදිහට යනවා නම් බුදුජානස්ත්‍ර වෙනම මෙතන අංකයක් විදිහට සඳහන් කරන්න ඕන කමක් වෙන්නේ නැහැ. ඒ වගේ බලනකොට මනුස්සයාට කුසල ಜಾති නැහැ. මේ ඥාන ಜಾති තුනක් තියෙනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කූ සෝයිමං විජඨේ ජටං. එතකොට සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. එතකොට ඒ කියලා කියන්නේ උප්පත්තියේ මේ මනුස්සයා සීලේ පිහිටපු උපතින් ඥානවන්ත මනුස්සයා. අපි ඒ ඥානවන්තයාට අපේ පාළියේ මේධාවි කියන නම සඳහන් කරනවා. චිත්තම් පඤ්ඤංච භාවයං. ඊට පස්සේ ප්‍රඥා භාවනා වඩනවා. එතකොට අර උප්පත්තියෙන් ලැබිච්ච ඕපනින් බැලන්ස් එක තියෙද්දී තව බිස්නස් කරලා තව ප්‍රඥාවක් වඩනවා. ඒක ශිල්ප කුසල තා වශයෙන් අපි හඳුනා ගන්නවා. ආතාපි නිප්පකෝ කියලා තවත් එකක් තියෙනවා. තානාඨාන දන්න කුසලයේ කියලා තව එකක් තියෙනවා. ඒක බොහොම ගැඹුරු දෙයක්. ඒක නිකන් ඥානගත දෙයක්. එහෙම නැත්නම් සංසාරෙන් ගේන එකක්. එහෙම නැත්නම් භව සම්පත්තියක්. ඒක ඉතින් තියෙනව නැහැ කියලා ඒ පුද්ගලයාට අපිට හොඳයි නරකයි කියන්න බෑ. තියෙනව නම් තියෙනව නැත්නම් නැහැ. මේ නිප්පක ප්‍රඥාව. මේකට කියන්නේ ප්‍රායෝගික ප්‍රඥාවක්. ඔය විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධි අරගෙන අනම්මනම් කරන එකේ වටිනාකමකුත් තියෙනවා. පුළුවන් තරම් සමාරේව ප්‍රායෝගිකයි. ඒ වුණාට ඒ ශිල්පේ කරන මනුස්සයා ගාව තියෙනනේ අතහුරුව කියලා එකක්, කලපුරුද්ද, දැකපුරුද්ද, අහපුරුද්ද කියලා එකක්. ඒක හැරෙනකොට කියන්න පුළුවන් මේ නිපක ප්‍රඥාව. නිපක ප්‍රඥාව නැහැයි කියලා කාටවත් දොස් කියන්න බෑ. උප්පත්තියෙම ලැබිච්ච අපිට තියෙන ප්‍රඥාවක් සමහර උප්පත්තියෙම හරිම ප්‍රඥාවන්තයි. මං වගේ උන් අමු මැට්ටෝ මයිලක කොහොමඩක්වත් තිබුණේ නැහැ. මොකද මම අපේ පවුලෙන් ඔක්කොම හරි දක්ෂයි. ඒ නිසා මට හැමදාම තියුණ ටොකු කණ්ඩායි බෑ කියන්නයි. ගෙදර මේ වත්තේ පිටේ වැඩක් කරන ඉන්න බලාපන්. උඹට නම් දියුණුවක් නැහැ කියලා තමයි කිව්වේ. මට ඉතින් ඒක හරි හුරුයි. මැට්ටා කියන එක. ඒ නිසා මම අනුන්ට බයිනේ තෝ මැට්ටා කියලා තමයි මාත් බයිනේ. අයියා කො මට වැඩ නම් මම බැන නම් මොකෝ ඕනේ කුට. මම තමයි මැට්ටෝ නැති වුණත් මැට්ටා කියලා බයිනේ. ඉතින් චිත්තම් පඤ්ඤංච භාවයක් මට අවශ්‍යකමක් තිබුණේම නැහැ. ඉස්කෝලේ ගියාට කවදාකවත් නැහැ. හැබැයි කවදාකවත් ඉස්කෝලේ නොගිය හිටියේ නැහැ. එදා ඉඳලම තේරුණා මට මේකේ විශාල හාස්‍ය රසයක් තියෙනවා කිය. ඉගෙන ගැනීම කියලා කියන්නේ පන්තියේ ළමයි 35 දෙනෙක් විනාඩි 35ක් එකම මැට්ටියක් මැට්ටේ කලාව ඒ උගන්නන ඉගැන්විල පිස්සන් කොටුවකට විතරයි සමාන කරන්න පුළුවන්. ඒ වගේ දෙයකට මං කැමති. ඊට වැඩි මං කැමති රෙදි ගලවලා ගඟට පනින්න. ගහකට නගින්න පොල්ලත් අපදින්න. ඒත් මම කොමාරි ඉස්කෝලේ ගියා. අපි ඉස්කෝලේ මම මේ උසස් පෙළ කරන්න ඉඳලා අවුරුදු 11ක් ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ වැඩියෙන්ම ඉස්කෝලේ කියලා මට හම්බෙච්ච තැනක මට හම්බුනේ නෑ. ලැබිය යුතුයි මට. මොකද හැමදාම යනවා. මට එකක්වත් බැරි නෑ. ඒ වුණාට මට මොකද්දෝ උපහාසයක් තිබුණා. මේ කරන කුපාඩි වැඩි. මේකෙන් සම්පූර්ණ ලංකාවේ තියෙන පිරිවෙන් අධ්‍යාපනය විනාශ කරන්නේ. විනාශයට විනාශ කරන්නේ. ඒක ලංකා හදපු මේ විද්‍යෝදේ විද්‍යා ලංකාර පිරිවෙන් දෙකේ සම්පූර්ණ ලංකාවේ දේශපාලන විනාශ කරන්නේ. ඒකෙන් තමයි ඔය භික්ෂු දේශපාලන සහ දේශපාලන භික්ෂුව එහෙම නැත්නම් දේශපාලන අතකොළු ඔක්කොම හැදුවේ. ඒ විශ්වවිද්‍යාලේවත් 12න් පස්සේ 12ට ඉස්සලා දානෙට විවේක දෙන්න කිව්වට දෙන්නේ නැහැ නේ. පුළුවන් නම් විශ්වවිද්‍යාලේ ඉන්න 12න් පස්සේ තමයි කෑම. මගේ දැන් පොගන්ත පේරාදීනේ ගුරුකුලේ හැටියට තමයි කාලතරණ හදලා තියෙන්නේ. වෙනස් කරන්නේ නැහැ. විද්‍යාලය විද්‍යාලය විද්‍යෝදේ විද්‍යා ලංකාරේ මම හිතන්නේ විද්‍යෝදේ වෙන්න ඇති. මේ හිටියා මැලේසියෙන් හාමුදුරු ඉන්දුනිස් නාමුදුරු දෙන්නමක් සාමනීර කාලේ ආවිල කියනවා. පාලි විෂය උගන්වන්න කිසිම හාමුදුරු කෙනෙක් නැතිලු. ඒකට ගිහියෙක් තමයි ඉන්නේ. ඒ වගේම භික්ෂු විනය ගියෝ තමයි උගන්වන්නේ. ඊ තරමටම මේ අර තිබුණ අපේ සෞන්දිතාම පිරිසිදුව තිබුණ මේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ හතරස් කරලා අවුල් කරලා දැම්මා. ඒක සෑහෙන ප්‍රමාණයක් අතරම බුරුමේ තියෙනවා. උඟක්ම නෑ. බුරුමේ තියෙනවා අඛණ්ඩව පැවිදිච්ච මේ ක්‍රමය. ලංකාව වගේ රටවල් මේ විදේශ ආක්‍රමණ නිසා අර සම්පූර්ණ විනාශ කරා.
ඉතින් ඒක නිසා මේ අධ්‍යාපනය හරහා විද්‍යා දදාති විනයක් කියන එක හරහා විනයක් සහිත අධ්‍යාපනයක් ලැබෙනවද එහෙම නැත්නම් ලැබෙන අධ්‍යාපනයේ වැඩෙන්න වැඩෙන්න විනී විනාශ වෙනවද කියන එක දැන් අද ලෝකෙ විගෙනකොට ඉතාමත්ම දැවෙන ප්‍රශ්නයක් අධ්‍යාපනය ඉහළ යන්න වලත්තයි ගණ්ඩම දෙයක් නෑ අර පල්ලෑ මට්ටමේ මිනිස්සු බයලජ්ජාව හරි තියෙනවා ඒ ඔක්කොමත් මේ උප්පත්ති ප්‍රඥාවත් මේ වගේ ඉගෙන ගන්න ප්‍රඥාවත් අමතරව නිපක ප්‍රඥාව කියලා එකක් තියෙනවා අනේ නිපක ප්‍රඥාව තමයි මේ ඨානාඨාන කුසලයේ කියලා කියන්නේ. වැඩක් කරනකොට ඒ කෙනාට හරියටම ඒකට අත්දැක දෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්න ඕන කියලා එයාට තේරෙනවා. එහෙම තේරෙන්නේ නැහැ උඟ දෙනකොට. ඒකට මම දොස් කියන්නේ නැහැ. මොකද ඒක අර සංතාරෙන් ගේන එකක් නේ. එහෙම නැත්නම් භව සම්පත්තියක් නේ. ඒ වගේ කෙනෙකුට ඒ භව සම්පත්තියේ තියෙන නිපක ප්‍රඥාව තියෙන ඨානාඨාන කුසලයේ පිළිබඳව ප්‍රඥා චක්ෂුසේ තිනකට විපස්සනාව බොහෝමත්ම ලේසි. අනික් කට්ටි විපස්සනාව ඉගෙන ගන්න රේඛීය ක්‍රමයකට. ලීනියර් සිස්ටම් එකකට. විපස්සනාව අහුවෙන්නේ නැහැ රේඛීය ක්‍රමයකට. සමතේ දක්වම අහුවෙනවා. විපස්සනාවට යනකොට ඕක අනිත් පැත්ත බල්ටියක් ගන්නවා. ආනේ ඒ ටික තේරුම් අරගන්න පශ්චිම භවිකෙක් වෙන්න ඕන. මේ ජීවිතයේම නිවන් දකින්න තරම් ඒ ඨානාඨාන කුසලයේ පිළිබඳ අවබෝධ කරගන්න ඕන. අපේ සරුවච්චන් වහන්සේ කල්පනා කරලා කියනවා විපස්සී සිකී ආදී බුදු පියාණන් වහන්සේලා කිසිම කෙනෙකුට බණ උගන්වලා නැහැ. අමු පිසාච ප්‍රේතෝ ඉන්න කැලේකට වෙලා ඉන්නවා කැමැති කෙනෙක් වරෙල්ලා පණේ පා කියගෙන වරේ. අප යඤ්ඤං කියලා ඉන්න එපා ගිහලා යඤ්ඤං කියන්න යන්න එපා යඤ්ඤං කියලා වරෙන් ආවට පස්සේ කියලා දුන්නා එතනම තමයි. ඒ උත්තමනාසල අවුරුදු ලක්ෂ විතර කාලා ආවතු ඉඳලා තියෙන ඒ ඉච්චරයි සාසනේ ආයේ දෙවන්නේක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා නිවන් දැකපු හැටි අපේ සරුවච්චන් වහන්සේ සත්පුදු පියාණන් වහන්සේලාගේ දෙනමක් විතර කිසිම ධර්මයක් සාසනයක් උගන්ලා නැහැ. ළඟ ඉන්න අයට කියලා දුන්නා ආපු අයට දැන් අද වගේ විනය පිටකයක් සූත්‍ර පිටකයක් එවුවා තිබිලා නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කරලා තියෙනවා මේ කවුරු හරි මැර අපි මැරෙන්න බයයි. ඒක ඉතින් කාගෙත් ඇත්නේ මරණයකට සඳහා ආසන්නම කාරණාව. නැතුවම බැරි කාරණාව. අත්‍යන්ත කාරණා මොකද්ද කියලා. දැන් අද ලෝකේ ඉන්න ඔක්කොම ජනතාවෙන් ඇහුවොත් එහෙම කෙනෙකුගේ මරණයක් පෙන්නලා හෝ මරණයට අත්‍යන්ත කාරණාව කියලා දැන් නම් කියાવી කොවිඩ් තමයි කියලා. එහෙම නැත්නම් කියાવી ඉස්සර නම් තිබ්බ මැලේරියා තමයි කියලා. මැලේරියා නැත්තනම් මරණය නැති කරගන්න පුළුවන් කියන තරමේ තකතිරුව කාටවත් තියෙනද උප්පත්තිය තමයි මරණයට හේතුව කියලා. ආනේ ධානාටාන කුසලේ නැත්තම් අපි මේ ඉපදිලා නොමරී ඉන්න උත්සාහ කරනවා. සරුවච්චන් ආංශේ කියනවා ඒ විසබූසිකී ආදී බුදු පියාණන් වහන්සේලා කල්පනා කරලා බැලුවා මේ මරණයට ආසන්නම හේතුව උප්පත්තිය. උප්පත්තිය තියෙනවනම් මරණය නැත කරන්න බෑ. පුළුවන් නම් උප්පත්තිය නැත කරපන්. ඒක තමයි අනේක ಜಾති සංසාරං සඳා විස්සං අනිබ්බිසං කියලා බුදු වෙච්චි ගමම කිව්වේ මේක ගේ හදන වඩුව අල්ලගන්න ඕන. උප්පත්තිය නැති කරන්න ඇති. ඉතින් උප්පත්තිය නැතිකරන්න ආසන්නම කාරණා මොකක්ද? අත්‍යන්තම කාරණා මොකක්ද? නැත්තුවම බැරි කාරණාව තියෙන භවයේ භවයේ තියෙන කල් උප්පත්තිය ලැබෙනවා. ඊසමී භවයේ තියාන උප්පත්ති ඇති වුණාට පස්සේ අනේ මගේ අම්මා නොමරි ජීවත් වේවා අනේ මගේ තාත්තා නොමරි ජීවත් වේවා අනේ මම නොමරි ජීවත් වේවා හරියන්නේ නැහැ. එයා ඒ ගිනාපු කර්මවල හැටියට හැඳි ගෑවිලා යනවා. වෙන දානවා. වලක්කණ්ඩ බෑ මරණිය ඇති. ගලක් නම් පැලසි පුපුරති දිරා යති මලක් නම් පිපෙති පරවෙති පෙති ඇලෙති ගඟක් නම් ගලති මුහුදට ගලා යති වලක්කණ්ඩ බැරි මේ මරණයේ හැටි. අද එක වෛද්‍යවරයෙක්ගෙන් අහන්න බලන්න පුළුවන්ද කියලා මේ ඔය කොච්චර පරිේශන කරත් එක චිත්තක්ෂණයකින් මරණේ පසර දාපු එකෙක් ඉන්නවද කියලා කාට හරි කවදාහරි මරණ සාහිත්‍යයක ලියලා තියෙනවද කියලා මට මරණයට හේතුව උප්පත්තිය කියලා ලිව්වොත් උන් දැට ඔය ඩිග්‍රියක් නැති වෙයි. වෛද්‍ය මුළු ශාස්ත්‍රයේම කණ පිට ගහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා කියනවා පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් උප්පත්තිය තමයි හේතුව කියලා. උප්පත්තියට හේතුව මොකද්ද? භවේ. භවේට හේතුව මොකද්ද? උපාදාන. උපාදානට හේතුව මොකද්ද? තෘෂ්ණාව.
මේ පිටිපස්සේ 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 ගිහිල්ලා බලනකොට එකෙක්වත් ඉන්නවද අවිද්‍යාව නැති එකේ? අවිද්‍යාවච්ච අවිද්‍යාව නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අරක හදනවා, මේක හදනවා, සංස්කරණය කරනවා, රූප සංස්කරණය කරනවා, එහෙම නැත්නම් අංග සංස්කරණය කරනවා. ඕක තමයි වැඩේ. ඉතින් ඕන කෙනෙක්ගේ අවිද්‍යාවේ ස්වභාවය බලන්න පුළුවන් උන් අලියන හැටි. මේ අවිද්‍යාව තමයි විඥාණයට පොහොර දාන්නේ. අපි මේ තකතිරු මනස, එහෙම නැත්නම් මේ අපේ තියෙන මදයට පමාදයට ලක්වෙච්ච මනුස්සය විතරයි මේ හිත මගේ කියාගන්නේ. ඒ හිතට ආහාර දෙන්නේ, තටුව පුදන්නේ, උපස්ථාන ඔක්කොම කරන්නේ අපේ තියෙන මේ සකස් කිරීම. එතන සංස්කාර. ඉතින් අපි හිතනවා නෑ මේ හිතට සැපදීම සඳහා anything valid කියලා, ඕන දෙයක් කැපයි කියලා. ඒ නිසා කාමෙටයි යුද්ධෙටයි ඕන දෙයක් වළංගුයි. ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක ඒ කාටක්වත් ඒක මේ කාමයේ ආවට පස්සේ මේ දේ නොකළ යුතුයි කියලා දෙයක් නැහැ. කරන්න බැරි දෙයක්වත් නැහැ. යුද්ධෙටත් නැහැ. ඒ නිසා අපි හැමදාම අලුත් ක්‍රම සාවිදි හොයනවා. මොකටද? මේ කාමෙටයි යුද්ධෙටයි. ඒ සකස් කිරීම ටික, එහෙම නැත්නම් චේතනා ටික, එහෙම නැත්නම් ඒ සංස්කාර ටික තමයි විඥාණයට පෝර දෙන්නේ. විඥාණයට කවදාකවත් ලෝකයේ ජනෙල්ලල බලන්න දෙන්නේ නැහැ. සංස්කාර තමයි ඇවිල්ලා කියන්නේ මේ වෙලාවේ බලන්න ඕනේ, මේක බලන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා ඔක්කොම කරන්නේ සංස්කාර. හැබැයි ඉතින් ඒකේ තියෙන කරුමේ, ඒකේ තියෙන අරුමේ සංස්කාර කියලා කියන්නේ විඥානයේ දරුවෙක්. විඥානයේ නිෂ්පාදනය. එයා තමයි සංස්කාර තමයි විඥාණයට කවන්නේ. සංස්කාර කියලා කිතන්නේ දුකක් කියලා හිතන්නේ. නැත්නම් අබ්බේ සංකාර දුක්ඛ කියලා තිය අපිට බුදුහාමුදුරුවෝ කිලම දීලා තියෙනවානේ. අබ්බේ සංකාරංච. අපි તો කොච්චර කැමතිද බලන්නේ සංස්කාරවලට, කොච්චර කැමතිද බලන්නේ දුකට, කොච්චර කැමතිද බලන්නේ අනිත්‍යයට. අපි දැන් දවස් දෙක තුනක් එක තැන ඉඳගෙන වාඩි වෙලා භාවනා කරපො කට්ටිය. තාම දුකට කැමති. තාම සංස්කාරවලට කැමති. ඒ තාකල් විඥානේ තියෙනවා. විඥානේ තියෙන තාකල් නාම රූප දෙකක් හැදෙනවා. භාවනාවේදී ගිහිල්ලා උද්‍යප්පේ ඥානේ බලවත් වෙච්ච වෙලාව විතරයි ඔය නාම රූප දෙක අතර තියෙන සම්බන්ධය අතර වෙනසක් නැහැ. ආස්වාද ප්‍රසවාද දෙක අතර වෙනසක් නැහැ. වම තිබ්බත් දකුණ තිබුණත් අතර වෙනසක් නැහැ. කොයි වෙලාවෙ භාවනා කරන්න පුළුවන්. ඒ අරමුණු අතර වෙනසක් නැහැ. ඉරියව් අතර වෙනසක් නැහැ කියන එක තේරෙන්නේ භාවනාවේ ගිහිල්ලා ඔය බලව උද්‍යප්පේ අවස්ථාවේදී. ඒකෝට මේ භාවනා කරන එක නයි ඥාන පිරිමකමත් නැති වෙනවා. ඒ කෙනාගේ රුචි අරුචිකමුත් නැති වෙනවා. ඒක නට මේ ආසත් ප්‍රසස් දෙක අතර වෙනසක් නැති වෙනවා. වම දකුණ දෙක අතර වෙනසක් නැති වෙනවා. ශක්මණ සහපටි අංක දෙක අතර වෙනසක් නැති ඔක්කොම කොජීට වැටෙනවා. ඉතින් ඒකට අපි කැමති නැහැ. මොකද හරි කම්මැලි එතකොට. හරි පාළුයි එතකොට. අපිට ඕන මේ අපේ වංශේ, අපේ ජාතිය, අපේ කුල ගෞරවය, මගේ සිංහල බුද්ධ ආගම ඕනම්මනම් කියලා දාගෙන ජීවත් වෙන සාකල් සංස්කාරණේ අවිද්‍යාව නිසා ඇති වෙන්නා වූ නැත්නම් අවිද්‍යාව නෙවෙයි. විඥානයේ නිසා ඇති කරන මේ නාම රූප බෙදීම තමයි මේ නිකාය බෙදෙනවයි කියලා කියන්නේ. වර්ග ભેද කියලා කියන්නේ, ಜಾති ભેද කියලා කියන්නේ, ආගම් ભેද කියලා කියන්නේ, හැම වෙදීම බෙදීම තමයි විඥාණයෙන් කරන්නේ. මම සහ මම නොවේ කියලා දෙකට බෙදාගත්තට පස්සේ ඉතින් ලෝකේ කියන්නේ මල කටු අකුලක්. භාවනාදී එක නැති වෙලා තෝත් එකයි මාත් එකයි, භාවනා කරන එකත් එකයි නැතත් එකයි, මේව අතර මේ තියෙන බෙදීම්, මේ අතර තියෙන මේ සඤ්ඤා පටවීම, එහෙම නැත්නම් මේ ආරූඪ කිරීම තමයි අවිද්‍යාව අපේ තියෙන කියලා මේ නාම රූප දෙක වෙන්කර දැන ගැනීම තමයි ඇත්තටම භාවනාවේ ඇතුල් වෙන දොරටුව නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. නමුත් ඒක ටිකක් ඉස්සරහට ගියාට පස්සේ පච්චේ පරිග්ගහ ඥාන සම්මස්සන ඥානෙ වුණාට පස්සේ නාම රූප වුණත් උදයබ්බේයි, නාම වුණත් උදයබ්බේ, රූප වුණත් උදයබ්බේ කියලා මේක බලවත් වෙනකොට පේනවා නාම රූප අතර වෙනසක්වත් කාලමානයේ දේශමානයේ අතර වෙනසක්වත් ඇත්තේ නැහැ. මේ තුල තමයි අපි මේ ලෝකයක් හදාන මේ වටවලල්ලේ යන්නේ කියලා. ඒ නාම රූප ඇති වෙනවත් එක්කම එයා ඒක බෙදිලා ගිහිලා සලායතන බවට කැඩලා දැන් මේක අපිට ඇහේ නාම රූප, කනේ නාම රූප, නාසී නාම ඌ ඒ හයකට බෙදිලා යනවා. ඊට පස්සේ නැති ගොඩ ගන්න බෑ. ඊට පස්සේ ගොඩ ගන්න බැරි තරමට මේ ඉන්ද්‍රිය ඥාන වලට ගියාට පස්සේ ඒ සලායතන පච්චා පස්ස යගේ වැඩිම ඇහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් විවිධ රූප බලන්න, විවිධ හැඩ සටහන් බලන්න, රූප වාහිනී ගෙනත් තියාගෙන
ට්‍රිප් යමින් මේ ඇහැට දෙනවා අතෝරක් නැතුව දෙනවා. ඊට පස්සේ ශ්‍රාව්‍ය දෘශ්‍ය කියලා වීඩියෝ හදා ගන්නවා, රූප විතරක් නෙවෙයි සද්දත් දාලා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒව දිහා බල බල ඉන්නවා. එසෙන් කැලේකට ගිහිල්ලා කුරුල්ල දිහා බල බලයි, ගඟක් අයිනට ගිහිල්ලා ගඟ දිහා බල බලයි, එහෙම නැත්නම් ඉර බහින දිහා බල 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 ඉන්න. මොකද ඉවරයක් කරන්න බෑ මේක. ඊට පස්සේ නාසයට, දිවට, කයට, හිතට මේ දෙන විකාර දිහා බලනකොට ඒ සලායතන නිසා ඇතිවෙන මේ ස්පර්ශයට ගියාම තෘප්තිකරව මැරිච්ච එකෙක්වත් නැතුළු මානව වර්ගය තුට. මැරෙන හැම කෙනාම මැරෙන්නේ අතෘප්තිකරව. එහෙම නැත්නම් අතිත්තෝ කියලා වචනයක් පාවිච්චි කරනවා. කාමදාසෝ තවදුරටත් මන් ලැබන ආත්මෙත් ඇවිල්ලා මේ ඉතුරු ටික කාමයේ සම්පූර්ණ වඩා ගන්න ඕන කියලා කාමදාසව තමයි කරන්නේ. ඒ නිසා අපි හැම කෙනාම කාමරාජිනියගේ කාමරාජධානිය බත් බැලියෝ. වැඩිම අර සලායතන වලට මට බැන්නම් මගේ දරුවට, මට බැන්නම් මගේ අම්මට තාත්තට, මගේ ප්‍රියායට මේ සලායතන වලට කව කවයින් එක තමයි තියෙන්නේ. ස්පර්ශය තමයි අපි මේ නටවගෙන අරගෙන යන්නේ. ඒ ස්පර්ශය අනු අපිට වේදනා එනවා, වේදනා නිසා තෘෂ්ණාව පහළ වෙනවා. එනවා උපාදාන. ඉතින් මේ වැට යනවා. ඉතින් අපි කට්ටියකට බයිනවා මේ මනස බීලා, මේ මනසයා මේ මත් වෙලා ඉන්නේ කියලා නේ. කොයි එකත් එකයි, කොයි එකෙත් එකයි. අන්න එහෙම මතයක් තව එන්න පුළුවන් මේ සතිය තානා තාන කුසලේ නැත්තම්. ඊක සරුවච්චන් වහන්සේ ඔය සූත්‍ර වල ගෙනලා පෙන්නනවා අපේ මේ තියෙන කාම ආසාවල් කාම ලෝකේ දුරුවන් කිරීම සඳහා හොඳටම නියම් කල්පනා කරලා එහෙම නැත්තම් තානා තාන කුසලේ තමයි. ඒගොල්ල ටික කාලයක් ගිහිගෙන් අතහැරලා ඉන්නවා. එහෙම නැත්තම් පූර්ණ කාලිනෝ ගීක ඇතනෝ දුඹුරු පාට ඇඳගෙන ඉන්න කට්ටිය ඉන්නේ. ඒකට තමයි. ඒක ලේසි නෑ. බොයි සුදු ඇඳගත්ත කට්ටිය හූල් හූල්ලා ඉන්නවා. ඒගොල්ලෝ දාන්නේ දෙන්න කැමැති, කන්න කැමැති නෑ. මේ දවස් ටිකේ නම් කවුරු හරි දෙන්නයක් කාලා ඉන්නවා ඇති. නැත්නම් දන් දෙන්න පුදුම ආසාවක් තියෙන. අපි දන දෙයක් දෙන දෙයක් දානයක් කාලා භාවනා කරපන්. ආපු. අපි දන් දෙන පොලිමේ ඉන්නම්, දන් කන පොලිමේ ඉන්න කැමැති නෑ කිය. ඒ තර මේ හරල දේවත් තේරෙන්නේ නැයි මේ ගිහියා කියන තතට. පෘතජ්ජනය කියන තතට ඒ ටිකවත් තේරෙන්නේ නැහැ. මේ දාන සංවිධාන පිටවගෙන දන් දීති කතාවිතු කරනවා. ඉතින් කොහොම හරි ගිහිගේ අතහැරියා නම්, එහෙම නැත්නම් අබිනිෂ්ක්‍රමණය කරා නම් ඒ කෙනාට බුදුජානක සඳහන් කරලා තියෙනවා එයා කරන්නේ කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කිරීම. අබිනිෂ්කරපු හැම කෙනෙක්ම ඉන්නේ කාම සංඥාවේ. ඒගොල්ල කාමයේ කියලා කාමිත්‍යාචාරය, එහෙම නැත්නම් සතුම් මෙරීම, හොරකම් කිරීම කාමිත්‍යාචාරයේ බොරු කියලා මේ අටට නැහැ. ඒගොල්ල ඉන්නේ කාමය මිත්‍යාචාරය වෙනකොට කාම ඡන්දේ කියන හිතේ පැන නගින කාමේ. ඊට පස්සේ සත්තු මරණ තරම් ද්වේෂයක් නැහැ. හැබැයි ද්වේෂය ව්‍යාපාදයේ වශයෙන් ඒගොල්ලන්ගේ හිතේ තියෙනවා. භාවනා කරනකොට නිතරම නිදිමත එන ගතිය, නියන් දකින්නකොට මේකල තියා බලනකොට මට නිදිමත එනවා. අන්න ඒව ගතියක් තියෙනවා. දැන් අපි මයිකල් ජැක්සන් දිහා බැලුවා නම්, සාෂා දිහා බැලුවා නම් අම්මා වැඩ දාගෙන ඌ රන් ද වර්ල් ගර්ල් කියන නටනකොට කවදාවත් නිදින්නේ නැහැ. කන් දෙක උඩ. හැබැයි මේ කවුරු හරි බණක් කියාගෙන ඉන්නකොට බුද්ධි වෙනවද බුදු වෙනවද කියලා හිතන්න අමාරුයි. බණ කියන ආමතුරන්ට වටාත්ෙන් ගහලා තමයි නැගිටවන සිද්ධ වෙන්නේ. මොකද ඒ තරම්ම මේ කම්මැලි මේකට. අබිනිෂ්ක්‍මණය කරපු කෙනාට ජීවිතේ හරි තනුකයි. බොහොම ගණ්ඩම දෙයක් නැහැ. නිහාර වැව් වල තියෙන මැද ගස් කොළ හැලීලා අර මේ අරටුව විතරක් ඉතුරුලා. ඒ වගේ තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ පැවිද්දා. දිර්ලගේ වර්ණ ගහක් වගේ තියෙනවා. දැක්කට මොනක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? යාගර කාමේ නැහැ. හැබැයි යාතුල කාම ඡන්දයෙන් පංච නීවරණ කවදාකවත් නැති විදිහට නැගලාවිලා තියෙනවා. එනවමයි. ඉතින් යාට වෙලා තියෙන ගිහිගිය අතර ලැබිලා මල මගුලයි කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ, එහෙම නැත්නම් මිටි තීලා ඉඟුරු ගත්තා වගේ හිත තියන්නම දෙන්නේ අරමුණක කාම ඡන්දේ. ව්‍යාපාද කීන මිද්ද.
එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච අතීත අනාගත වශයෙන් දඟල. එහෙම නැත්නම් සැකේ. මේකම දන්නේ අප්පා හොඳම භාවනා ක්‍රමය. අනිත් එක මේ බුද්ධෝත්පාද කාලය නම් කමන්නේ දැන් ඉතින් අවුරුදු 2500ක් ගිහලා මේක පිලුණු වෙලත් ඇති. ඔයිට වැඩි නරක දපා මත්ය බුදු ආමරු ගැන හිතන එක. ඉන්දියාවට ගිහලා භාවනා කරන හොඳයි නේ කියලා අර කෙරුවට සැකෙන් ඉන්නේ. ගෙදරතුරේ හිටියනම් අනම්මනම් මොකුත් නැහැ අර වීතික්කම මට්ටමෙම කරනවා. දැන් කරන්නේ වීතික්කම නෙමෙයි පරිඋත්ථාන මට්ටමේ. ඒක ලොකු ලාභයක්. හැබැයි තින් යෝගාවචර ඒක තානාටාන කුසලයේ වශයෙන් ඒක අගේ කරන්න දන්නේ. මේදි හිතේ පැන නගින එක විතරනේ ඉන්නේ. එළියට යන්නේ නැහනේ. වීතික්‍රමනේ වෙන්නේ නැහනේ. වෙලිලට ගියා නම් තව එක්කෙනෙක් දනගන්නවනේ මේ කාමිත්‍යාචාරය කරනකොට හොරකමක් කරනකොට සත්තු ඝාතනයක් කරනකොට බොරුවක් කේලමක් විශ්වචනය පරිසවචනය ඒක ආචාර ධර්මයක් තියෙනවා ඒතන. දැන් මේ පරිඋත්ථාන කුල කෙලෙසේ ඇතුළත එනවා. කාටවත් පෙන්න නැතුව සුදුරෙද්දක් ඇඳගෙන සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න පුළුවන්. හැබැයි ඇතුළේ තියෙන්නේ යකාමාවක් තමයි. මේ වුණත් බුදුරජාණන් වහන්සේ කියනවා අභිනිෂ්ක්‍මණය වටිනවා. දැන් තියෙන්නේ කාම සංඥාව. මේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න නම් මේ කාම සංඥාව අර කැයි ගෑනි දිල ගත්ත හොටු ගෑනිනේ. දැන් මේක ප්‍රතිස්ථාපනය කරන්න රූපයක් අල්ලන්න කියන. මොකද්ද රූපේ කියන්නේ? ආස්වාස ප්‍රසවාස රූපේ වම දකුණ බත් කනකොට දැනෙන රස මිහිර නානකොට දැනෙන දේ ආනේ රූපේ අල්ලගත්ත නම් ඒ රූපෙක හිත තිබ්බ ආස්වාස ප්‍රසවාසයේ හිත තිබ්බ තත්ිය පිහිටුපු එකම චිත්තක්ෂණයකවත් කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ. ඒ විනෝඩ මගේ හිතේ තියෙන අසවල් රූපේ කියලා හරියට විෂයාභිමුඛ වෙනවා. ඒක තමයි අපි කමඨං සුද්ධ කරනට අහන්නේ කොහොමද හිතේ ප්‍රවෘතිය. කතම් භූතස්මේ රත්ත්‍ින් දිවා වීචිපතන්ති ඉති අභින්නම් පච්ච වෙක්කි තබ්බා. පැවිද්ද හැම වෙලාවෙම තමන් හැරිලා බලන්න ඕනේ මගේ හිත දිවා රාත්‍රී මොන වගේ චිත්ත වීචිත පවතින්නේ කියලා. එහෙම එකක් නැහැ ගිහියන්ට. එහෙම එකක් නැහැ පුත්ජණයට. ඒක අදාළ නැහැ. ඒක පුද්ගලිකයි රහසිගතයි. මේක නෑ. මේක තමයි ප්‍රධාන මාතෘකාව. එතකොට කියන්න පුළුවන් නම් කාට හරි මට මෙච්චරක් අසතිය තියෙනවා. මට මෙච්චරක් සතිය තියෙනවා. මට කරනකොට හුඟක් වෙලාට බාධා වෙන්නේ හිතවිලි. මට හුඟක් බාධා වෙන්නේ සද්ද. නැත්නම් මට හුඟක් බාධා වෙන්නේ වේදනාව කියලා අන්නේ චරිත කියාගන්න පුළුවන් නම් ඒ රූප ලෝකයේ හැසිරෙන අයගේ හැටි එක තමයි. ඒක උනන්දු කරවන්න ඕන. ඒකට නිපක ප්‍රඥාව යෝගාවචරය ඇතුළ නැහැ. ඒක ගුරුවරයා කියලා 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 මේ රූපෙට හිත දානකොට මොන වගේ දේවල්ද පේන්නේ කියලා ඒ වෙනකොට ඇත්තටම හරි අමාරුයි. ඒ වෙනකොට නිකන් අර වනමුකේ පෑදුවා වගේ තුවාලේ හරි අමාරුයි. දිගට කරගෙන ගියොත් ඔය කොච්චර උද්දමණයකට ආවත් කොච්චර උත්සන්න වුණත් ආස්වාස් ප්‍රසවාසය සංසිඳෙනවා. ඔය එන වේදනත් සංසිඳෙනවා. ඔය තියෙන හිතවිලිත් සංසිඳෙනවා. ඔය හිතන සද්දත් සංසිඳෙනවා. ඒක තැම්පත් තියෙන එතකොට ඒක රූපේ රූප සංඥාවක් බවට පත් වෙනවා කියලා කියනවා. සද්ද තියෙන ඕනි තරම් ඕන්නම් හිත දාන්න පුළුවන් නැත්නම් නොදාන පණ ඉන්න පුළුවන්. හිතවිලි තියෙන ඕනි තරම් ඕනි නම් ආන පණ ඉන්න පුළුවන් නැත්නම් හිතවිලි ඉන්න පුළුවන්. වේදන හැම වෙලාවෙම ඇඟේ තියෙනවා. කැමති නම් ඒකේ ඉන්න පුළුවන් නැත්නම් ආන පණ හුස්ම නැත්නම් පියවරේ ඉන්න පුළුවන්. මෙයාට තේරෙනවා මේ ඔක්කොගෙම මේ ඔක්කොම නිකන් අර දවල්ට පායපු හඳ වගේ රැට වගේ දිලිසෙන හඳක් නෙවෙයි. ඒව නිකන් බොඳ වෙලා ගිහලා ඒව නිකන් ওই කෑ ඉස්සර තරම් ප්‍රධාන නළුව නෙවෙයි දැන් අවශේෂ නළුවක් බවට පත් වෙලා. ඒකට අපි කියනවා රූපයේ රූප සංඥාවක් බවට පත් වෙනවා. ඉතින් අපි සාමාන්‍ය ජීවිතය කියන්නේ හරි ඩල්. හරිම කම්මැලි. හරිම නීරසයි. මොකද මේ වෙලාවේ තෘෂ්ණාව නෙවෙයි තියෙන්නේ රාගය නෙවෙයි තියෙන්නේ විරාගය. එක විතරක ඉඳගෙන ඉන්න බෑ. බලන කෙනා කෙනෙක් ප්‍රියක් වෙන්නේ නෑ. පුංචි සද්දයක් ආවත් කේන්ති යනවා. ඉවරයක් කරන්න බැරි විදිහේ නුරුස්නා ගති පහළ වෙනවා. මොකද අර මෙතෙක්කල් පිනෝපු එළිය බල්ලලා පිනෝපු දේවල් වල කිසිම රසවින්දනයක් නෑ. වර්තමාන මොහොතේ උපදින කෙලෙසකුත් නෑ. එතකොට මේ කෙනාට නිකන් පිලුණු බතක් කන්නා වගේ එහෙම නැත්නම් හැමදාම එකම දේ කන්නා වගේ මේ භාවනා කරන යනට විරාගය පහළ වෙනවා. ඉතින් ඒක ලේසි නෑ කෙනෙකුට තේරුම් ගන්න. මං ඉස්සර වගේ දේවල් හොය ආරක පිටිපස්සේ මේක පිටිපස්සේ යනව නෙවෙයි. එන දෙයටත් මට තියෙන මන් දෝත්සයි ගතියක්. එන දෙයටත් මට තියෙන විරාග ගතියක්. එන දෙයටත් මට තියෙන පා වෙන ගතියක් කියලා ඒ දැකීම තානාඨාන කුසලයේ සුවිශේෂී අවස්ථාවක්.
අනිත්‍යවල නික හැත් බැඳගෙන ඒක දිගේ ඇදගෙන ඇදගෙන යනවනේ නිකන් සරුංගලේ හුලකට ඇල්ලුවා වගේ. දැන් මේ භාවනා එහෙම ගතියක් නැහැ. ඒක යෝගාවචරය අර නිපක ප්‍රඥාවෙන් සපෙලා දෙන්න ඕන. ගීක ඇතහැරියයි කියලා නිවන් දකින්නේ නැහැ. සමාධිය හරියයි කියලා නිවන් දකින්නේ නැහැ. ඒ සමාධියට ගත්ත අරමුණ පවා රූප සංඥාවක් බවට පත් වෙනකොට දැන් අපි බලන්නේ ෆොටෝ එක නෙමෙයි නෙගටිව් එක දිහා බලනවා වගේ. දැන් නෑ නෙගටිව්ස් මොකද හේතුව මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ නිසා නැත්නම් නෙගටිව් එක හරිම විකාර රූපී. ඔය මේ කැමරා එකේ තියෙන පොසිටිව් ඇන් නෙගටිව් කියලා ස්ලයිඩ්ස් ආදී දෙක පොසිටිව් එක ගන්න චිත්‍රපටි හදන්නේ නෙගටිව් එකෙන් තමයි අපි ඩෙවලොප් කරලා ෆොටෝ එකක් ගන්න. ඒකේ නෙගටිව් එක තියෙන කළු තැන් සුදු වෙලා පෙන්වනවා සුදු තැන් කළු වෙලා පෙන්වනවා. ආන්නේ වගේ තමයි භාවනා කියලා බලනකොට අපිට පේන්නේ අපිට මෙතෙක් කල නොදැක්ක අපේම හෙවණැල්ල පේනවා. අපේම තියෙන අඩුපාඩු ටික පේනවා. ඒක මා විකාර රූපීව පෙන්නන්නේ. ආන්නේ ඒක දරාගෙන ඉන්නවයි කියන එක එහෙම නැත්නම් ඒ ඨානාඨාන කුසලය නැයි කියලා කනගාටු වෙන්න එපා. ඔක්කොටම නැති උනායි කියලා භාවනා කියලා දෙනක බණ කියන එක නාගේ දෝෂයක් නෙවෙයි. මේක ජීවිතේ හැරවුම් ලක්ෂයක්. මේ ඔක්කොම තිබුණත් හරි මම මේවා තියෙන හැම එකකම ආදීනව තේරුම් ගන්න ඕන. ආස්වාද පක්ෂ විතරක් නෙවෙයි. ලෝකේ තියෙන හැම දෙයකම ආනිසංසය අදිනවය තියෙන නිසා බුදුරජාන්සේ සඳහන් කරලා තිනවා ධම්මෝපි වෝ භික්කවේ පහතබ්බා. মানে මේ තාම ආතාවෙන් ඔබ උපකරණ ගන්න ධර්මයක් උඹට අතහරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කිය. ඉතින් අර සීලේ රකින මිනිහට සීලිය අතහරින්න බෑ. එතකොට යා කරන්නේ සීලබ්බත පරමාසය. ඒ සමාධිය වඩන කෙනාට සමාධිය අතහරින්න බෑ. එතකොට යාට තියෙන්නේ විදර්ශනා උපක්ලේශ. විදර්ශනා කරනකොට හැමදේම නිකන් අවුවට අහුවෙච්ච මල් චීත්‍යයක් වගේ අර වර්ණ රසායනේ නැහැ. පිලුණු වෙච්ච බතක් වගේ. බුරේ පණ්ඩිස්වාංශ කියන්නේ මස්ලේ නැතියට බලුලෙව කන්නේ. ওই බල්ලා ආසාවට අර ඇටි හපහපා හිටියට මෙලෝදයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්තම් කියලා නිකන් සුදු බම් පෙත්තක් කන්නා වගේ මේකට චීස් නැහැ, බටර් නැහැ, සෑන්ඩ්විච් කරන්න මුකුත් නැහැ. ඔය කනෝ. එතෙ එහෙම දකින්නකොට කාමභෝගීන් කියලා ගහන වුණට නෙද්දකින් විතර මේ කාල කන්‍යයට දින දෙක කාලෙ හිටපන්කෝ කියලා හරියට පව කරගන්න. ඒ සුපබුද්ධ කුට්ටි කියලා බුදුරජාණන් වහන්සේ කාලේ හිටියයි තාම තැඟ පුරාම කුෂ්ඨ ඇති මිනිස්සෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් එයා බණ අහපුවම එයා ඒ වෙලාවෙම සෝවන් වෙනවා. හැබැයි ඒ වෙලාවෙම හරකෙක් කන්නල මැරෙනවා. ඉතින් අහනවා මිනිස්සු මෙච්චර මේ වගේ කුෂ්ඨ රෝ මේ වගේ පිළිසක් බණ අහනවා එකේ කොටවත් තේරෙන්නේ නැහැ. ඒක නම් තේරෙනවා නේ. හරි ඒ වෙලාවේ ආපු කුෂ්ඨ රෝගියා එළියට යනකොට කියනවා පුදුමයි සාංශ ඔබ වහන්සේගේ බණ. පා. නිය අත දිගහැරලා පෙන්නෝ වගේනේ. අන්ධකාරයේ තෙල් පහනක් පත්තු කෙරෝ වගේනේ. කනට ගැහුවා වගේනේ කියලා යනවා. යනකොටම මැරිලා. ඉතින් සංඝයා අහනවා බලන්න මෙච්චර ලස්සන බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ පිළිබඳ උදම්මනපු බුදුරජාණන් වහන්සේත් කිව්වා එනකොට එයා දිලිද්දෙක් වගේ ආපුවාම අද යනකොට එයා අදලිද්දෙක් කියලා. ඔක්කොම ආර්ය ඥාන පහළ වෙලා හිටිය කියලා. ඉතින් අහනවා මොකයි මේ මිනිස්සයා මේ ඒ ගම මැරිලා ගි? මොකයි මේ ඇච්චර මේ පින් කරන්න පුළුවන් මිනිස්සයා ඌ ඇඟ මුළු අසම් පුරාම කුෂ්ඨ හැදුනේ? ඉතින් කියනවා මේ විත ඉස්සර බුද්ධ බෝධි කල්ප 92කට විතර ඉස්සලා තගරසිකී කියන ඒ පසේපුත්‍රයන් වහන්සේ බඩතුලේ පාත්‍රය සංගවන බිම්බ බලාගෙන පින්නපාතේ වඩනකොට මෙයා තමන්ගේ තම වයසේ කොල්ලෝ කෙල්ල එකතු වෙලා වාහනේ වාහන ගොඩක නැත්තම් තරත්තු ගොඩක උයන් කෙලියට යනවා කැම බීම ඇඳුම් ඉදුම් අරගෙන. ඉතින් මේගොල්ල සින්දු කී කිය යනකොට අර පාරායින යන බුදුරජාන් වහන්සේ දකින්නකොට කිව්වල නෙද්ද කී විතරක් ඔළුවේ ඉඳලා පල්ලෙහාට යනකම් උතාන මොන ජීවිතේ රස දන්නේ නැති පෙරේතෙක් නෙද්ද කින් කියලා තුක් ගාලා කියලා ගැහුවලු. ඉතින් ඒ අර කාමභෝගියාට ඒ පතේ පුත්‍රයන් වහන්සේ පේන්නේ රසනාඳුනන එහෙම නැත්නම් අර්ථිය පහළ වෙච්ච කෙනාව මූණට කියලා ගන්න. ධම්මිකාම් දරෝගීල ඉන්න වෙලාවක මෙල්බන් වලදී ඒ චාන්චි කියනවා මේ වෙන මොනක්වත් වාහන තිබුණේ නැහැ කුණු ගෙනියන ලොරිය විතරයි තිබුණේ. ඒක එනවට අයින් වුණලු අරු හරියටම නතර කරලා තුක් ගාලා කියලා ගැහවලු ඔළුවට.
මියකුණ පිස්සුනේ මේ මෙච්චර මේ කාමභෝගීන් බලන් සිවුරක් දාගෙන මොනවද මේ පිස්සු කෙලින්නේ ආසියා කරේ උන්ට පිස්සුනේ උන් ඔය සවිදුනාට කමන්නේ අපේ උන්ට මොකද්ද පිස් භාවනා කරන්න తీරුමනාව ඒ තරමටම ඒ අරතිය පහළ වෙච්ච මිනිස්සයාට රතියේ ඉන්න එකන පහත් කළ සලකනවා ඒ නිසා මේගොල්ලෝ යන්නේ නැහැ එළියට මොකද මිනිසු නිකන් ආර්ය අපවාද කළ පව් කරගන්නවනේ එතී අරතිය පහළ වෙච්ච එකනට ඒ තානාට ආන කුසලයේ පහළ වෙනවා මේක මම උපයගත්තේ කොච්චර අමාරු වෙන්ද දන් දීලා ඊට පස්සේ සීල් රැකලා සීලෙන් සීලබ්බත පරාමාසය ගලවලා දාලා සමාධිය උපේලා සමාධියේ තියෙන විදර්ශනා උපක්‍රේශ ගලවලා දාලා හරියටම විපස්සනාව අල්ලගෙන ඒ කරන ගමන් මේ කාමභෝගී මිනිස් අතරට යන්න එපා. ඒගොල්ලන්ට තද්ද බල අභියෝගයක් එනවා මේ විරාගය පහළ කරගත්ත පුද්ගලයා. එයිසම මෙතන අන්ධහර පෑමක් නැහැ. අන්ධහර පාන්න ගියොත් එතන තානාතාන කුසලයක් නැහැ. හැබැයි අර නැවත සමාජයේ ඉන්න යම් කිසි කෙනෙකුට තානාතාන කුසලෙ තියෙනවනම් මෙයා ළඟට ඉබේම ආකර්ෂණය වෙනවා. ඒක වෙනමම කතාවක් ඥානරාම සෝංශි කියනවා මේ භාවනා කරනකොට හරි අමාරුයි ඉස්සල්ලා මේ කල්යාණ මිත්‍රෙක් හොයන සත්පුරුෂයෙක් හොයාගන්න. භාවනා වැඩෙනකොට ඒ සතිය එක මට්ටමට ආවට පස්සේ ඉබේම කල්යාණ මිත්‍රට ඇදලා යනවා. ඒ වගේම ඒක නා හොයාගෙන එනවා කල්යාණ මිත්‍රයෝ. ඒක එතකොට බෝවෙන ලෙඩක් වගේ වෙනවා. ඒකට තමයි සති වේපුල්ල භාවය කියලා කියන්නේ. කෙලෙස් තනුක භාවයට පත් වෙන්න සතිය විපුල භාවයට යන්න ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ තියෙන good vibration එහෙම නැත්නම් යහ කම්පන එන්න පටන් ගන්නවා. එතකොට සාසනේ සම්පූර්ණ පණ මේ බුද්ධ ජනක පිරිනම් පළ අවුරුදු 2600ක් ගියා. සාසනේ තියෙන ඉන්දියාවේ එහෙනම් සාසනේ තියෙන බුද්ධගයාවේ මොකක්වත් නැහැ. සාසනේ තියෙන පපුවේ. ඒ අර වැඩ කරන කෙනාට අර තානාතාන කුසලේ දන්න කෙනාට ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් පහළ වෙලා ඉන්නවනම් අර මනුස්සයා පයින් හරියනවා. ඒකට මේ පෙට්‍රෝල් නැහැ කියලා බන්නේ නැහැ නේද මං අහන්නේ. අද එක්කෙනෙක් මේ පෙට්‍රෝල් නැති පොලිමේ ඉඳලා කමටහන සුද්ධ කරා ජීවිතේ පළවෙනි වතාවට. ඒ මොකද යාට තේරෙනවා මේ හොයන්න ඕන නම් සත්‍ය තියෙනවා චීනට හරි ඵලයන් කියලා කුරාන පාඩයක් තියෙනවා. සත්‍ය තියෙනවා චීනට හරි ඵලයන් කියලා. එතන හන්දට හරි ඵලයන්. අපිට පයින් යනවා කියන එක පෙට්‍රෝල් නැහැ කියන එක ඒව ප්‍රශ්න වෙන්න බෑ. ඒ මොකද මෙයා දන්නවා තානාතාන කුසලී පඤ්ඤා චක්කුන් නම් තියා ඇදලා යන්නේ පුදුමාකාර ආකර්ෂණයකට. ඒ නිසා හැම කෙනෙක්ම හිතාගන්න අපි මේ වැඩමුළුවක් කරලා යන්නේ මේ අපි මේ වැඩමුළුවක් කරලා භාවනා කරන එක කාටවත් වදයක් වෙන්න දෙන්න එපා. හැබැයි අපින් නිකුත් වෙනවන යම් යහ කම්පනයක් මේ ගස්කොලන් වලටත් ඒක වේවා. සතාසරුපයටත් ඒක වේවා. අපි ඕම නම් බුදුරජාණන්සේ කොහොම කරන්නද ඒ නිසා කද්දාකවත් ඒ අර කෙලස් වර්ධනය වෙනස නැත්නම් කෙලස් වේපුල්ල භාවයට යන්න එපා. කෙලස් තනක භාවයේ ඇතිරීම සඳහා අවස්ථානෝචිතව ඒකට කියන්නේ ඥාන ප්‍රඥාව කියලා ගත්තී. ආන්නේ ඒක ඥාන ප්‍රඥාව කියලා මුක්කමනසෝ කියනකොට හරියට ලස්සනට හබ්බලම කියන මුක්කම නැති නිසා මට අමාරුයි කියන්නේ. ඇත්තෙම නැති දෙයි කියලා කියතයි. අද මිනිසුන්ට ඇත්තෙම නැති most uncommon thing is the common thing common sense කියලා කියනවා. මිනිසෙට සාමාන්‍ය බුද්ධිය කියන එක ඇත්තෙම නෑ අද. මනුස්සකමක් ඇත්තෙම නෑ අද. ස්ථානුජ ප්‍රඥාව කියන එකක් ඇත්තෙම නෑ. ඔක්කොටම පෙරක දෝරු ඕන කියලා දැන. නමුත් භාවනා කරගෙන යන්න මොකද වෙන්නේ බලන්න. මේකට විවෘතකමක් ඇති වෙනවා. අන්න ඒ කට්ටියට තට්ටුවක් දාන තමයි බුදුචාරණ සුභේ සූත්‍ර දේශනා කරන්නේ. ඒ නිසා ගණ්ඩ ඕන ටික ගණ්ඩ ජීවිතේ හෝ සංසාරේ හෝ ස්ථානවල හෝ කාලේ අඩුවැඩියක් නැහැ ඒක හැමදාම එකයි දෙන්නේ. අවුල ගන්න දන්න මිනිස්සු අවුල ගන්නවා අවුල ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાප්ත කරනවා. ශිරු දිනාට තනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා